hari. Apa sih? Deveni pada me misi ekweni prasne indra liya ganna beri vechcha lamai godak dan innada dana me pada me liya ganna beri vechcha ekak puthe me ara mama kawadakara mata ganna dine kawada kiyala ara ekka recording ekak thiyenawane mama vitarak inna katha karana ekak ahinna nathi Eke kali beruna ada pas se mage pada mi penda. E prasna kelati, e kanisa, me misi eke ingola tiga dapa prasna kena kata kerala. Rekomendasi kama wala ke dana ngani wali me kelia ke mangi lagi pada mi gila ke wala te ke dana. Lia kan, hari ni, itu pun aku ada putih, mata mangga ada tiga kiwi prasna itu. Atelis taking dance. Atelis dekem patangan nanti, tapi yang betul dah atelis dekem patangan nanti. Atelis dekat yang ni, bahagian sederhan dan ne warga mulin mau warga kalau perdesa nampakan lagi yang kalian itu de. Oh sir. Mata dekem matak kerap, mata dekem matak kerap. Deng, api beduwa ni juga tu nak. මේ අපි යුග තුනකට බෙදනවා කොහොමද පුරාශිලා යුගය මධ්‍යශිලා යුගය නවශිලා යුගය මතකද අපි බෙදුවා යුග තුනයි පුරාශිලා යුගය මධ්‍යශිලා යුගය නවශිලා යුගය මට එක දරුවෙක් ඉක්මනට කතා කරලා කියන්න පුරාශිලා යුගයේ ලක්ෂණ මොනවද කියලා පුරාශිලා යුගයේ ලක්ෂණ Mereka kanda ayam lese tanah-tanah ni lima hari jiwat di mana puru tu ini. Hari ekai, ekai hari. Ya, dah ini menuin nama manggala cari itu pada tim.
දෙකයි හරි පුතේ තව බාද හුවමාරු ආරම්භ වීම හරි Oi madhyashila yuge duhuhitala haduwai kiyala thiyenawane madhyashila yuge duhuhitala bhavita kara dadayak kirima pirana kiyala mudhe The Madhyashila Yuge, the Duruhita Mahamita Kala Dinata Duruhita. The Mata Kiyanna Puthe, Madhyashila Yuge, Duruhita La Haduwe, Mona Wayinda Kiyala. Satunge Atakabili, Pasala Patta Leedalu. Madhyashila Yuge, Duruhita La Haduwata, Duruhita La Hadanna Loha Bhavita Kare Ne. ඒ දුනුහිතල හදලා දරන සතුන්ගේ ඇට කැබලි ලී කැබලි ගස්වල පට්ට ඒ වගේ දේවල් වලින් හරියට හරිනේ පට්ට හොඳයි ඕගොල්ලෝ හරිනේ දැන් මට කියන්න නව ශිලා යුගයේ ලක්ෂණ මොනවද කියලා මිනිසා ගවිතනට පුරුදු වීම එතකොට ලෝක වර්ග සොයා ගැනීම නේද? වැඩි කියලාද කිව්වේ? ධම්මාන බිහිවීම දුප්පත් පොහොසත් කියලා සමාජයේ බෙදී යාම නේද මේ වගේ දේවල් වෙන්නේ? මුල් අරමේ මේ එකක් ඕන නැහැ භූමිය මත ලෝකෙ. ඔව් නැහැ පුතේ වනා කියන්න. මොකද කිව්වාගේ මට අහන්නේ නැහැ. හරි. ඊට පස්සේ මට කියන්න පුතේ හොලෝසීන යුගයේ සිදු වූ වයස්කම් මොනවද කියලා? කොලොසින යුගයේ ලක්ෂණ තමයි මිනිසුන් සතුන් දඩයක් කිරීම වෙනුවට ගොවිතැන් කිරීම ආරම්භ කළා. ලෝක වර්ග සොයාගෙන ඒවා ප්‍රයෝජනට ගන්න. තත්ත්ව පාලනය ආරම්භ කරන. ධම්මාන බිහි කරන. වඩිච්චි නිවාස හදන. චිත්‍ර ඇඳීම, පිළිම නෙලීම වැනි සංගීතය වැනි දේවල් යොමු කරනවා. තමයි කියන්නේ පරිච්ඡිකවල් කියලා කියන්නේ. චූඩේ පුතේ වරිච්චි ගෙවල් කියන්නේ පුතේ මොනවද? ඇටකටු ගෙවල්? නෑ ඇටකටු ගෙවල් නෙමෙයි. ඇටකටු ගෙවල් නෙමෙයි. අද බිත්තිහාල ඇටකටු ගෙවල්. ඇටියන් සාදු ගෙවල්. වරිච්චි ගෙවල් කියන්නේ කොහොමද? බිත්ති ඉඳලා තියෙන මැටි වලින්. මැටි ගෙවල්. මැටි ගෙවල් අනාරි මැටි ගහන වලට වහලට අතුසෙවිලි කරලා තියෙනවා. වහලට අතුසෙවිලි කරලා තියෙන වරිච්චි මැටියෙන් හදපු දේවල් තමයි වරිච්චි හදපු දේවල්. ඔන්න කෑ ගන්නනේ. හරිද? හරි. දැන් මම යනවා 42 වෙනි ප්‍රශ්නෙට. ඔන්න කෑ ගෑවුවොත් මට සිද්ධ වෙනවා. ඔව්.
සර් මේ මොන ප්‍රශ්නද කරන්නේ? අපි පටන් ගන්නකොට දැන් හදන්න පටන් ගන්න හදන්නේ 42 වෙනි පටන් ගන්න. 42 වෙනි ප්‍රශ්නයෙන් පටන් ගන්න. දැන් අපි කියවනේ හොලෝසීන යුගයේ මිනිස්සු සතුන් දඩයම් කිරීම වෙනුවට ගොවිතැන ආරම්භ කළා. ඒ ගොවිතැන ආරම්භ කළා කියලා කියන්නේ පුතේ මිනිස්සු විවිධ දේවල් වගා කරන්න පටන් ගත්තා. මිනිස්සු වගා කරේ තමන් ආහාරයට ගන්න දේවල් නේ? මිනිස්සු වගා කරේ තමන් ආහාරයට ගන්න දේවල්. දැන් මට කියන්න අපි මිනිස්සුනේ අපි මොනවද ප්‍රධාන වශයෙන් ආහාරයට ගන්න? බත්. 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 අපි ප්‍රධාන වශයෙන් ගන්න බත්. හරිද? ඊට අමතරව අපි පාන් ගන්නවනේ. ඔය පාන් ගන්න. හා රොටි. ඕකේ. මට කියන්න ඕනේ හරියෝ. දැන් මට කියන්න අපේ ප්‍රධාන ආහාරෙ බත්. අපි බත් සපය ගන්නේ මොනවයින්ද? වීවලි. වීවලි. දැන් අපි ප්‍රශ්නේ අහනවා පහත සඳහන් ධාන්‍ය වර්ග මුලින්ම වගා කළ ප්‍රදේශ නම් කරන්න. මොනවද ධාන්‍ය වර්ගයේ වී? දැන් මට දරුවේ කියන්නේ වී කියන ධාන්‍ය වර්ගය මුලින්ම වගා කළේ මොන ප්‍රදේශයකද කියලා. මැක්සිකෝ. මැක්සිකෝවේ. මැදින් මැක්සිකෝවේ නෙමෙයි පුතේ. චීනයේ. චීනයේ. අන්න හරියි. වී මුලින්ම වගා කරන්නේ චීනයේ කියන අන්නේ වී මුලින්ම වගා කරන්නේ චීනය. වී මුලින්ම වගා කරන්නේ චීනය. ලියගන්න පුතේ නේද? 42 පහත සඳහන් ධාන්‍ය වර්ග මුලින්ම වගා කළ ප්‍රදේශ නම් කරන්නේ මේ මුලින්ම වගා කරන්නේ චීනයේ. මේ මුලින්ම වගා කරන්නේ චීනයේ. හරි මුදේ කතා කරන්න මෙතන මේ මට පාඩම කරගෙන බැරි වෙනවා නම් ඉන්නට කියන අතර කරන්න ඉස්සෙල්ලා. හරි. ඊට පස්සේ කියන තිරිඟු. තිරිඟු කියන ධාන්‍ය වර්ගයේ මුලින්ම වගා කළේ කොහේද? හැටි ගණන් බලන්න තිරිඟු මුලින්ම වගා කළේ කොහේද කියලා. තිරිඟු කියන ධාන්‍ය වර්ගයේ මුලින්ම වගා කරන්නේ කොහේ? තිරිඟු කියන ධාන්‍ය වර්ගයේ මුලින්ම වගා කරන්නේ කොහේද කියලා මට කියන්න බලන්න. මධ්‍යදරණී ප්‍රදේශ නේද? ඔව්. තිරිඟු කියන භෝගය මුලින්ම වගා කරන්නේ මධ්‍යදරණී ප්‍රදේශවල. මධ්‍යදරණී ප්‍රදේශවල තමයි තිරිඟු මුලින්ම වගා කරන්නේ. ඔයගලගේ පෙළපොතේ 16 වෙනි පිටුවේ තිරිඟු මුලින්ම වගා කරන්නේ මධ්‍යදරණී ප්‍රදේශ. අපි ලියාගන්න පුතේ 42 තමයි යන්නේ. තිරිඟු මුලින්ම වගා කරන්නේ මධ්‍යදරණී ප්‍රදේශ. මධ්‍යදරණී ප්‍රදේශය. මධ්‍යදරණී ප්‍රදේශය. තිරිඟු මුලින්ම වගා කරන්නේ මධ්‍යදරණී ප්‍රදේශ. දැන් ළමයි ප්‍රශ්නයක් කියනවා. දැන් ළමයි චීනේ කියන එක නම් දන්නව පුළක් ළමයි. ලෝක සිටියේ වෙනම රටක් තියෙනවා චීනය කියලා. ඒක දන්නවා. ඒතර චීන තමයි මුලින්ම වී වගාව පටන් ගන්නේ. හැබැයි මේ මධ්‍යදරණී ප්‍රදේශ කියන එක නම් සමහර දරුවෝ දන්නේ නැතුව ඇති නේද? අපි ඒක ඊමේ පස්සේ කතා කරමු මධ්‍යදරණී ප්‍රදේශ කියන එක. ඊළඟට මොනවද බඩඉරිඟු? බඩඉරිඟු. බඩඉරිඟු වගා කළ ප්‍රදේශය මට දැක්ක දාන්න බලන්න මුලින්. අන්න හරි. මධ්‍යම මෙක්සිකෝ. මධ්‍යම මෙක්සිකෝ. මධ්‍යම මෙක්සිකෝ. මධ්‍යම මෙක්සිකෝ. ඔතන බලන්න අද ඔයගොල්ලෝ අලුත් කාරණා තුනක් ඉගෙන ගන්න. නේ? දැන් අපේ ප්‍රධාන ආහාරය බත්. බත් සපයන්නේ වී වලින්. වී මුලින්ම වගා කරලා තියෙන චීන කියලා රට. නේ? ලෝකේ දැනට වැඩිම ජනගහනයක් ඉන්න රටනේ චීනය. ඒත් චීනය කියන රටේ
තමයි මුලින්ම V වගාව කරලා අපේ රටේ ප්‍රධාන වගාව V යපුම් කුසි ගන්නවා. එතකොට අපි පාන් ගන්නවනේ. පාන් පාන් ගන්න මට කියන පාන් හදන්නේ මොනවයි? පාන් හදන්නේ මොනවයි? මේ පාන් හදන්නේ පිටිවල. ඒ පිටි හදාගන්නේ తిరిగుවල. දැන් අපි తిరిగు පිටි තමයි පාන් විදිහට පාවිච්චි කරන්නේ. ඔව් తిరిగు පිටි. తిరిగు පිටි තමයි පාන් ලෙස පාවිච්චි කරන්නේ. පාන් හරි, ඔහොල රෝස් පාන් හරි, මාළු පාන් හරි. පාන් වර්ග ගොඩාක් තියෙනවා නේද? මාළු පාන් කියයි මේ නිකම් පාන් කියයි, පෙති පාන් කියයි ගොඩක් තියෙනවා. ඒකට මේ తిరిగు කියන බෝම්බේ මුලින්ම වදා කරන්නේ මධ්‍යදරණී ප්‍රදේශ වලට පඩේ. බඩේ නෝ දැකලා තියෙනවනේ නේද? බඩේ නෝ දැකලා තියෙන බඩේලු කරල් නේද? අර පහුගිය කාලේ අර දලමුවෙක් ඇවිල්ලා මේ බඩේරු වගාවට හානි කරා නේද? ලංකාවෙත් ලෝකෙත් බඩේරු වගාවට හානි කරපු දලමුවෙක් හිටියා නේද? මගේ නම පොඩි කැලලක් තියෙන දලමුවගේ නම මතකයි නේද? නේද? සේනා කියන දලමුව නේද? ওই බඩේරු වගාවට හානි කරා සේනා කියන දලමුව නේ මං හරි ආසයි යන්න මොකද මගේ නම කැලලක් තියෙනවනේ. හරි බඩේරු මුලින්ම වගා කරන්නේ මෙක්ස් දැන් ළමයින්ට තේරුම් ගන්න. කොලෝසීන යුගයේ මිනිස්සු ගොවිතැන් කරන්න පටන් ගත්තා. ඒතර ගොවිතැන් වල වගාවන් තමයි දී වගාව, තිරිකු වගාව, බඩේරිකු නේද? මේ වලින් වී මුලින්ම වගා කරන්නේ චීනයේ, තිරිකු මුලින්ම වගා කරන්නේ මධ්‍යදරණී ප්‍රදේශ, බඩේරිකු මුලින්ම වගා කරන්නේ මෙක්සිකෝ. හරි 42 වෙනි ප්‍රශ්නේ හරි නේද? හරි. අපි යමු 43 වෙනි ප්‍රශ්නේ. 43 ලෝභ භාවිතයට පෙර සිටම මිනිසා විසින් ගොවි උපකරණ තනා ගැනීමට උත්සාහ කර ඇත. උදාහරණ දක්වමු. ලෝභ භාවිතයට පෙර සිටම මිනිසා විසින් ගොවි උපකරණ තනා ගැනීමට උත්සාහ කර ඇත. උදාහරණ දක්වමු. මට දරුවෙක් කියන්න. ඕගොල්ලෝ දන්න ගොවි උපකරණයක් මට ප්‍රශ්නය අහන්නේ ලෝහ භාවිතයට පෙර සිටම මිනිසා ගොවි උපකරණ තනා ගැනීමට උත්සාහ කර ඇත. උදාහරණ තමයි මේකේ උදාහරණ තමයි පුතේ අපිට හමු වෙනවා මැටි වලින් හදපු මැටියෙන් තැනු මැටියෙන් තැනු කෑගත්ත ඔයගලගේ පෙළපොතේ තියෙනවා ඒක පින්තූරේ දීලා මැටි වලින් හදපු දෑක් ඇත්තක් අපිට හම්බ වෙනවා. මේ බලන්න මේ තියෙන්නේ ඔයගලගේ පෙළ පොතේ 14 වෙනි පිටුව. අන්න හරි පුතේ. මේ තියෙන්නේ මැටියෙන් දැනුණු දෑක් ඇත්ත. ලෝහ භාවිත කරන්න කලින් මිනිස්සු හරි පුතේ හරි හරි කොහොම හරි නේ. ලෝහ භාවිත කරන්න කලින් මිනිස්සු ගොවි උපකරණ හදාගත්තු බවට උදාහරණයක් මේ මැටි දෑක් ඇත්ත. මට ළමයි කියන්නේ මේ මැටි දෑක් ඇත්ත අපිට හම්බ වෙන්නේ මොන රටේද? ඊශ්‍රායලයේ කියන රටේ. නේ? මේ මැටි වලින් හදපු දෑක් ඇත්ත පුරාවිද්‍යාඥයෝ විසින් සොයාගෙන තියෙනවා ඊශ්‍රායලයේ කියන රටේ. දරුවන්ට පාඩම මතක නම් අපේ දරුවන්ට පාඩම මතක නම් මට කියන්න මීට කලින් දවසක් අපි මේ ඊශ්‍රායලයේ තියෙන නම පාවිච්චි කරා. ඒ ගින්දර සොයා ගැනීම අන්න හරි බොහොම හොඳයි නේද? මීට අවුරුදු 790,000කට පෙර නේ
वर्तमान में इस्राएल कैथोलिक आगमे क्रिस्टियानी आगमे येसुस क्रिस्तुस वहांसे युदेव जाति के हरिद युदा जाति के इस्राएल අපි වෙන දවස වෙන වෙලාවක අපි සිටියමක ඊශ්‍රායලයේ තියෙන තැන මධ්‍යදරණී ප්‍රදේශ චීනය මධ්‍යම මෙක්සිකෝව කියන තැන මම උගලට පෙන්නන්න. දැන් කලබල වෙන්න එපා. හරිද? හොඳයි. අපි ලියාගමු නේද? මොනවාද ප්‍රශ්නේ 43 ලෝහ භාවිතයට පෙර සිටම මිනිසා විසින් ගොවි උපකරණ තනා ගැනීමට උත්සාහ කර ඇත උදාහරණ දක්වන්න. අපි ලියමු දෙන්නේ 43 ලියන්න. 43 ලියන්න. पुराण काले ताया पुराण काले ताया पुराण काले ताया मेटियन सैगु पुराण काले ताया मेटियन सैगु पुराण काले ताया मेटियन सैगु मुकद्दर देखता बहुत दाय पुराण काले ताया मेटियन सैगु देखता देखता इतना गलबुहाव कतिबी එක්තරා ගල් ගුහාවක තිබී එක්තරා ගල් ගුහාවක තිබී පුරා විද්‍යාඥයන් විසින් පුරා විද්‍යාඥයන් විසින් පුරා විද්‍යාඥයන් විසින් पुरा विद्या इस्राएलें इस्राएलें Israelin Swayagena tibima Pura vidyapnein Israelin Swayagena tibima मत किया इलाक प्रश्न प्रश्न संकीर्ण
හැබැයි අතීතයේ මිනිස්සු ජීවත් වෙච්ච නිවාස හරිම සරලයි. නේද? ඒත් ඒගොල්ලේ නිවාස හදාගෙන තිබි මැටියේ. ඒගොල්ලන් ගෙවල් වල බිත්ති හදලා තියෙන මැටිවල. ඒ වගේම ඒවයි මහලේ සෙවිලි කරලා තියෙන්නේ කොලාතුවල. ඒතර බිත් මැටිවලින් බිත්ති හදලා වහල කොලාතුවලින් සෙවිලි කරපු නිවාස වල අපි මොකද්ද කියන්නේ පුතේ? නේ මහලට අතු සැවිලි කරපු ගෙවල් අපේ රටේ තිබුණා මමත් පොඩි කාලේදී ඒ වගේ ගෙදරක වරිච්චි ගෙවල් ඒ වරිච්චි ගෙවල් ඇතුළේ නම් මේ දවස්වල රස්නේනේ මේ දවස්වල හරිම රස්නේ හැබැයි වරිච්චි ගෙයක් ඇතුළේ ඉන්නවා නම් අපිට ඒ රස්නේ දැනෙන්නේ නැහැ හරිද වරිච්චි ගෙවල් ඇතුළේ හරි සීතල ඇයි මහලට තියෙන අතු සැවිලි කරලා බිත්ති තියෙන මැටිවල නේ ඉතින් අර මිනිස්සු ඒ වගේ ගෙවල් වල ඉන්න කැමති නැහැ එමනි අපි සමාජ ක්‍රමයේ දියුණු වෙනකොට නේද අපි වරිච්චි නිවාස වලින් ඈත් වෙලා තියෙනවා හරි අපි ලියාගත්ත උත්තරේ නේද වරිච්චි නිවාස 44 මම ඔකියන් උදේ නෑ ඉස්රායලේ කොඩිය මත අඟුණා එමුදේ ඉස්රායලේ කොඩිය මත අඟුණා සිතියම් පොතේ තිබිලද නැත්තම් සිතියම් පොතේ තිබිලාද ආන්න හොඳයිද දරුවෝ සිටියා ඔව් දරුවෝ ගාව සිටියා පොතක් තියෙනවා සිටියා පොත බෙල්ල බැලුවා ඊශ්‍රායලේ රහක් තියෙනවද නේද බලන් යනකොට දින ඊශ්‍රායලේ කොණිය නේද අන්න හරි ඒ වගේ හොයන්න ඕන නේද ඉතිහාසය ඉගෙන ගන්නවා කියන්නේ නිතරම පොත්පත් දෙරලා බලන්න ඕනේ සිටියා පොතේ තියෙන ඊශ්‍රායලට පොඩි රට නේද අල්ලංග පොඩි පොත පොත් දෙකක් තිබ්බා ඒකෙන් තාත්තගේ පොතන හොයලා බලන්න අතලිස් පස්වෙනි ප්‍රශ්නෙට යන්නේ 45ට යන්නේ අතලිස් පස්වෙනි එක ගොවිතැන් කිරීමට ඉගෙන ගැනීම තමයි ප්‍රශ්නේ වැරද්දක් තියෙනවා මට කියන්න ගොවිතැන් කිරීමට ඉගෙන කොහොමද කියන්නේ ගොවිතැන් කිරීමට ඉගෙන ගැනීම කියලා කෑගීම කියලා කියන්නේ කෑගීම නෙමෙයි ගොවිතැන් කිරීමට ඉගෙන ගැනීම ගොවිතැන් කිරීමට ඉගෙන ගැනීම ඔව් ගැනීම කෑගීම නෙමෙයි ගොවිතැන් කිරීමට ඉගෙන ගැනීම මිනිසා ලබාගත් විශාල ජයග්‍රහණයකි එහි ප්‍රතිඵල මොනවාද දැන් අපි ගොවිතැන් කරන්න පුරුදු වුණානේ ඒ කියන්නේ අපි වී වගා කරනවා බඩේරිඟු වගා කරනවා තිරිඟු වගා කරනවානේ ජයග්‍රහණය විශාල ජයග්‍රහණයක් ප්‍රතිඵල මොනවද කියන්නේ චිත්‍ර ඇඳීම පිළිම සැදීම සංගීතය මිනිසාට ශිෂ්ටාචාර තනා ගැනීම
දඩයම් කරනවා වෙනුවට ගම්මානවල ජීවත් වෙන්න පුරුදු නේ ඔය ගොවිතැන කියන එක අපි පටන් ගත්තේ නැත්නම් අපි තාමත් කොහමද ඉන්නේ ගොවිතැන කියන එක පටන් ගත්තේ නැත්නම් අපි තාමත් මොනවද කරන්නේ දඩේම කරන්නේ දඩේම කරාන අපි කොහොමද ඉන්නේ තැන් තැන් වල ඇවිද යමින් දඩයම් කරමින් නේ මමත් ඕගොල්ලෝ තැන් තැන් වල ඇවිදගෙන යමි දඩයම් කරමින් ජීවත් වෙන එක වෙනුවට නේ ගම්මානවල ජීවත් වෙන්න පටන් ගන්නේ ගොවිතැනේ ප්‍රතිපලයක් විදිහට. ඔනේ එක ප්‍රතිපලයක්. තව ප්‍රතිපලයක් මුති. දැන් මේ ගොවිතැන් කියන්නේ අපි හැමදාම කරන්නේ නෑනේ. දැන් ඔන වී වගා කරා. එවනේ වී වගා කරා. ඊට පස්සේ ඔන වී දස් හැදෙනවා නේද? ඊට පස්සේ අපිට අස්වැන්න නෙලා ගන්නකම් බෙදට වෙලා ඉන්න තියෙනවා. එවනේ උදේ හවස කුටිල කුමර පොඩක් බලන්න ඕනේ නේද මොන වීජික වගා කරා අපිට වී වගා කරා නේ ඊට පස්සේ අපිට තියෙන්නේ මේක අස්වැන්න ලැබෙනකම් පොඩක් මේක හොයලා බලන්න විතරයි නේ ඊට පස්සේ ඕනේ අපි මේක හොයලා බලාගෙන ඕනේ අස්වැන්න අපි නෙලා ගන්න දැන් ඕනේ මේ ගොයම කහිනා නේද අපි දැන් ගොයම කපා ගන්න අස්වැන්න නෙලා ගන්න නේ දැන් මේ දවස්වල පහුගිය දවස්වල මිනිස්සු අස්වැන්න නෙලා ගන්න අස්වැන්න නෙලාගත්තට පස්සේ ගොවියට ලැබෙන මොන කාලයක්ද? වී වගා කරන ගොවියෙකුට අස්වැන්න නෙලාගත්තට පස්සේ ලැබෙන්නේ මොන කාලයක්ද? විවේක කාලයක්. ආයි මාස කිහිපයක් එයා වගාවට යන්නේ නැහැ. ගොයම කපාගත්ත, ඒක කපල පාගල වීදි කඩාගත්ත, දැන් කුඹුර නිකන් තියන්නේ. අන්නේ ගොවියට ලැබෙන විවේක කාලෙදී එයා මොකද කරේ සංගීතයට චිත්‍ර අඳින්න පිළිම සකස් කරන්න යොමු වුණා. දැන් අපේ රටේ අනුරාධපුරයේ තියෙන ඖකණ පිළිමේ සමාධි බුදු පිළිමේ කවුද ඔය හැදුවේ? මිනිස්සු. ඒතර ගොවිතැන් කරපු මිනිස්සයා ගොවිතැන් කර මිනිස්සයා ඒ ගොවිතැනේ අස්වැන්න නෙලා ගැනීමෙන් පස්සේ එයාට ලැබෙන විවේක කාලෙදී එයා මොකද කරන්නේ? මෙන්න මේ වගේ දේවල් කරන්න පෙළඹුණා චිත්‍ර අඳින්න පෙළඹුණා පිළිම සකස් කරන්න පෙළඹුණා සංගීතය වගේ දේවල් වලට පෙළඹුණා හරිද එහෙනම් තව ධර්මයේ කිව්වා ශිෂ්ටාචාර බිහිවීම කියන එකක් නේද සත්ව පාලනයට පෙළඹීම ශිෂ්ටාචාර නිර්මාණය වීම නේ මේ අපි ලබු ප්‍රතිඵල අපි කීපයක් ලියාගමු ඔක්කොම ටික ලියන්න බැරි වෙයි නේද ඔක්කොම ටික ලියා ගන්න බැරි වෙයි අපි කීපයක් ලියමු 45 වෙනි ප්‍රශ්නේ පුතේ 45 ගොවිතැන් කිරීමට ඉගෙන ගැනීම නිසා ඉගෙන ගැනීම මිනිසා ලබාගත් ජයග්‍රහණයෙහි එහි ප්‍රතිඵල මොනවාද? පළවෙනි ප්‍රතිඵල එන්නේ 1. තන තන ඇවිද යමි. තන තන ඇවිද යමි. පැන පැන නෙමෙයි තන තන මොකද තන 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 ඇවිද යමි. දඩයම් කිරීම වෙනුවට තන තන ඇවිද යමි. දඩයම් කිරීම වෙනුවට සර් ඔව් මන්තිවර වෙන්නේ කීයටද මම උදේ පොඩ කලින් දාගත්තේ මට විදුලිය විසන්දි වෙනවා 6 මාරෙන් පස්සේ හරිනේ එතකොට 6 මාර පහු වෙනකොට අපි නතර කරමු හරිනේ විදුලිය විසන්දි වෙනවා මට එතකොට ඊබේට පන්ති නතර කරමු හරිනේ සර් මුලින් නම් කියන්නකෝ මුලම මම කියනවා 45 පළවෙනි කාර්යය තන තන ඇවිද යමු හරිද තන තන ඇවිද යමු
මලියන්න අකු තන තන ඇවිද යමි දඩයම් කිරීම දඩයම් කිරීම වෙනුවට තන තන ඇවිද දඩයම් කිරීම වෙනුවට ගම්මානවල ගම්මානවල තන තන ඇවිද යමින් දඩයම් කිරීම වෙනුවට ගම්මානවල ජීවත් වීමට ගම්මානවල ජීවත් වීමට පුරුදු වීම පුරුදු වීම අද පොදේ තන තන ඇවිද යමින් දඩයම් කිරීම වෙනුවට ගම්මානවල ජීවත් වීමට පුරුදු වීම. ඔන්න අපි ලබපු එක ප්‍රතිඵලය. දෙවෙනි එක දෙක. දෙවෙනි කාරණය. අස්වැන්න අස්වැන්න තේ ඔව් තේකින් අම්බරේ දෙන්න පුළුවන්ද? मगे दूरा कतना कितने होते? आओ सर। बिंदुआई हाथाई हाथाई, देसी ये हाथाली सायाई, दाह हाथाई दाह। Thank you sir। अरे अस देवरी कार्य कुटे अस्वेन्न नेलांगा पस अस्वेन्न नेलांगा पस අස්වැන්න නෙලාගත් පසු ලැබුණු ලැබුණු විවේකයේ හේතුවෙන් සඳහන් කරන්නේ මයික් එක පොඩ්ඩක් අස්වැන්න නෙලාගත් පසු ලැබුණු විවේකය හේතුවෙන් විවේකය හේතුවෙන් අස්වැන්න නෙලාගත් පසු ලැබුණු විවේකය හේතුවෙන් මිනිසුන්ට මිනිසුන්ට ගොවිතැනට අමතරව මිනිසුන්ට ගොවිතැනට අමතරව චිත්‍ර ඇඳීම චිත්‍ර ඇඳීම පිළිම සෑදීම පිළිම සෑදීම පිළිම සෑදීම සංගීතයට යොමු වීම
සංගීතයට යොමු වී ආදී දේ දියුණු වීම ආදී දේ දියුණු වීම හරිනේ අතලි ස්පාර්ට් ලියාරද මොකද ඉදුවරනේ ඉදුවර කියන බලන මුදින මේ ලියපු එක ආසරයක් මට 40 ප්‍රශ්න වල ලියපු උත්තර මට කියන්න පුතේ ඔය 45 ලියපු උත්තරේ මට කියන්න පුතේ අමුතු තාපේ සංගීතයට යොමු වීම ආදී දේ දිරුණු බෙදිලා යන වර්ග හතරකට අපෙන් ආනෝයි වර්ග හතර මොනවද කියලා කියන්න බලන්න හෝමෝ සාපියන්ස් මානවයා බෙදී යන වර්ග හතර කියන්න කෝකසොයිඩ් නිග්‍රොයිඩ් ඔස්ට්‍රලොයිඩ් මොංගොලොයිඩ් හරිනේ දැන් මොයි මේ එක එක මානවෙන්න ඔක්කොම ළමයි හෝමෝ සාපියන්ස්ලා ඒගොල්ලෝ ජීවත් වෙන ප්‍රදේශවල තිබෙන දේශගුණය නිසා ඒගොල්ලන් ජීවත් වෙන ප්‍රදේශවල තිබෙන පරිසරය නිසා ඒගොල්ලන්ගේ මුහුණේ හැඩය වෙනස් වෙලා තියෙනවා එතකොට ඒ අය වර්ග වෙනවා ඔකසොයි නෙග්‍රොයි ඔස්ට්‍රලොයි මොංගොලොයි කියලා දැන් මට කියන්න පුළුවන්ද ඕගොල්ලන්ට මේ නීග්‍රොයිඩ්ලා වැඩි වශයෙන් ජීවත් වෙන්නේ මොන වගේ ප්‍රදේශවලද කියලා අප්‍රිකා ප්‍රදේශ අප්‍රිකා පහත් දීප දැන් මේ ඉතලයක් දාලා පෙන්නන දීපුනේ මෙතන මේ තියෙන්නේ අප්‍රිකානු මහත් දීපය ඔය අප්‍රිකානු මහත් දීපේ ඉන්න අය අයිති වෙලි නීග්‍රොයිඩ් කියනවා ඒත් මට කියන්න වෙන මෙහෙම මම අහුවා ජපානයේ එතකොට චීනය කොරියාව ඒ වගේ රටවල ඉන්න අය මොන වර්ගයකට අයිති වෙයි මොංගොලොයිඩ් හරි මොංගොලොයිඩ් ඉතින් ඉන්දියාව ලංකාව බංග්ලාදේශය නේපාල බූතානය වගේ පැත්තේ ඉන්න කට්ටිය ඕස්ට්‍රලොයිඩ් එතකොට ඇමරිකාවේ ඕස්ට්‍රේලියාවේ රුසියාව වගේ ඉන්න කට්ටිය
Negroids. Australoid. Rasanya gudak ibarat revisi ek dalam histori rasanya mereka lama ini histiennya, ane kamera mereka ni bandarnya sampurna bela tiennya, ane ni bandarnya sampurna kerana apa? Kelasan aku ini ada, mahansi bela ada kerana apa? Orang kita atal amala salib dia dan kerana panti gas tu kebala panti berde, abal upahan naragan tiada tiennya, orang kita api katakan mereka dia balakan ini ni. Ela potol agak cara gana, ni bandar ada gana, prasna kia bala, ned, utara liyan, perikan ayahan, ned. Ada kalender mana ini? Ada, orang lah, mereka sejarah si bishie sama, ni orang lagi bishie sama, tak kalahna bala di. Oh, makai ni bandar ni tiada lagi tu, makai ni bandar ni udah mama dah lalu tiada, malah makai ni bandar ni udah tiada, makai durang kata orang kiri tiada, WhatsApp orang kiri tiada, hari tu? Aci betul. Tiada ni? Makai ni bandar ni mula mula ukuran itu lah. Itulah hati mepi leh atapi. Tiada ni? Tiada masa. Bijaya hati-hati asuh atau dah hati apa siapa, hari ni, hari. Dan ini pas itu tiada pun dek pintu orang orang yang hana prasna dikat ni itu tiada ni pas se. Oh sir. Pintu orang orang yang hana prasna dikat ni itu tiada ni pas se. Oh sir. Malam anggawa, anggawa ni bang, ni bang dene dah la tu tiada balam, tiada. Jadi tu kami masih ni berbual kimi itu kan betul. Saya kalau baca tu nanti. Pen ada mana angka? Ada yang lagi. Ada masuk. Hah? Oh. Hari? Hari ini. Nee, kami masih ni kita buat apa lagi? Nampak tak hari ya? Kodi bela bagi ya hari ya. Hari, okelah, tengah balakan tu, ni bandar ni balakan. Mana jenah hatali sate ni prasne putte, hatali sate ekor, muka tu dia. Dua bilibala. Hatali sate ekor, hanya rupen, dekwen ni, kumak tu dia la ni. Rupen, dekwen ni, kumak tu. Itu kotor, mana rupen dia ni, muka tu dia la mata dia ni. Dua bilibala apa? Oh, ahase tibu. Nebula. Oh, ne, ahasa tibu no dua bilik bala. Yang mana? Oh, hatalis hati ekapute, rupen dekwenne kumadha, ahasa tibu dua bilik bala.
හරිනේ අහසේ තිබූ දූවිලි වලා අහසේ තිබූ දූවිලි වලා ඕගොල්ලන්ට විභාගෙදී මේ වගේ රූප දීලා ප්‍රශ්න අහනවා ප්‍රශ්න දෙකක් අහනවා ඕගොල්ල විභාගෙ ලියනකොට ඉතිහාසයේ මේ වගේ රූප දීලා ප්‍රශ්න දෙකක් අහන ලකුණු 8ක් ලැබෙන ප්‍රශ්න දෙකක් හරිනේ 47 දෙවෙනි කොටස මෙය හඳුන්වන්නේ කෙසේ නිහාරිකාවක් නැත්නම් නෙබියුලා දෙකම හරියක් මෙය හඳුන්වන්නේ කෙසේද නේ නිහාරිකාවක් නිහාරිකාවක් පෙළපොතේ 8 වෙනි පිටුවේ තියෙනවා පෙළපොතේ 8 වෙනි පිටු පොත බලන්න පුතේ පෙළපොතේ 8 වෙනි පිටුවේ තියෙන ප්‍රොකාරියෝට් බැක්ටීරියාව නෑ පෙළපොතක් උඩට හම්බුනේ නෑ නේද පෙළපොතක් හම්බ වුනේ නැත්තම් දැනට කරන්න තියෙන විකල්ප උත්තරේ මොකද්ද එමුද පාෂාණී භූත සලකුණක් මේකේ මචන් නේ ලියා ගන්න ඔපබීනියාවෙකුගේ පාෂාණී භූත සලකුණක් දෙවන ප්‍රශ්නයට කැනඩාව නේද ඔව් ඔව් මේ සොයාගත් රට ඒ කියන්නේ මේ ඔපබීනියාවෙකුගේ පාෂාණී සලකුණ අපි ලැබෙන්නේ කැනඩාව. කැනඩාව. ඒ සොයාගත් රට කැනඩාව. රට කැනඩාව. දැන් ඔබන සිටියම් පොතක් පෙරලලා හොයන්න ඊශ්‍රායලයේ තියෙන තැන, කැනඩාව තියෙන තැන, චීනයේ තියෙන තැන නේද? ඒව හොයලා බලන්න ඒවා ලෝකේ කොහෙද තියෙන්නේ කියලා. ඔව්. ඔක යනමුද? රූපයෙන් දැක්වෙන්නේ කුමක්ද බලන ලියපු කට්ටිය හරිද කියලා අහසේ තිබුණු දූවිලි වලාවක් වර්ගයක්ද කියලා අහනවා මේ පොත වහන්න කියන ඊට පස්සේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය හැදින්වීමේ ඉවහල් වන මූලාශ්‍ර කීපයක් තියෙනවා ඒක කොළොන්
මූලාශ්‍ර දෙකක් තියෙනවා. ඒ මූලාශ්‍ර දෙක කියන්නේ දැන් මම කියනවා කියන්නේ. ඊට පස්සේ නැගිටින දීප වංශය මහා වංශය කියලා එකපාර කියනවා. හරි හරි වරු පුතා මට පාඩමක් කරනවා ඇහෙනවා දැන් නේද? අපේ පුතේ පාඩම කරනවා මූලාශ්‍ර පිළිබඳව. හරි. ඊට පස්සේ 47 දෙක මේ හැඳින්වුවේ කෙසේද? විහාරිකාව. ඕරෙන් බද්දට ආගෙන ඉඳලා තක් ගන්න ඕනද? විහාරිකාව. අර ලියා ගන්න බැරි වෙච්ච දරුවෝ මම කියන්නේ 48 රූපයෙන් දැක්වෙන්නේ කුමක්ද? 48 රූපයෙන් දැක්වෙන්නේ කුමක්ද? ප්‍රොකාරියෝ බැක්ටීරියා. විද්‍යාත්මක මේ මූලාශ්‍රය සාහිත්‍ය මූලාශ්‍රය. ප්‍රොකාරියෝ බැක්ටීරියා. 49 රූපයෙන් දැක්වෙන්නේ කුමක්ද? ප්‍රොකාරියෝ වෙක්ගේ නිබුත් සලකුණ. සලකුණා මේ සොයාගත් රට තමයි කැනඩාව. මෙම සතා හැඳින්වූ නම තමයි ඔපොදීනියා. ඔක්කොම හරිද? 47 ඉඳලා 49 වෙනකන්. ඉතල යන්න. ලෑස්ති පිටින්. හරි හරි. අපි අර 50ට. 50ට. ඒක රූපෙන් දැක්වෙන්නේ කුමක්ද? සත්වටක සේනාව. කියන්නේ වෙන්නේ නැද්ද? සර් ඇහෙන්නේ නැනේ සද්දයක් ඇහෙනවා. අර දැන් පේනවා සර්. ඔව් දැන් මාවනේ මේ. දැන් මාව පේටි මම දැන් ඉතින් ආවා. හරි අවුලක් තියෙන නිසා. 50 වෙනි එකේ 51 තියෙන රූපයෙන් දැක්වෙන්නේ කුමක්ද? පතනලාවක්. 52 මෙය සාදායත්‍ය කුමකින්? පනහින් 3 මේ සාදායත්තේ කුමන කාලයකද? මේක හදලා තියෙන්නේ මොන කාලෙත්දේ? මීට අවුරුදු 3000කට පෙර. 1000කට පෙර කාලයකට පෙර. වැරදුනා වගේ 3000 නෙමෙයි. 30000කට පෙර කාලේ. මීට අවුරුදු 30000කට පෙර. මීට අවුරුදු 30000කට පෙර 3000 නෙමෙයි 30000. 30000. දැක්කම ඊයොත් මෙහා ගියානේ. මීට අවුරුදු 30000කට පෙර. මීට අවුරුදු 30000කට පෙර. මේ සාදරවද පාඩමය නම් කරන්න. කවුද මේ නලාව හැදුවේ? හෝමෝ සාපියන් මානවය. මේ බටනලාව මේ නලාව හදලා තියෙන්නේ හෝමෝ සාපියන් කියන මානවය. දැන් අපි මානවය කතා කරන්නේ නේද? හෝමෝ සාපියන්ට කලින් හිටියේ හෝමෝ නියෑන්ඩර්තාලන්සිස්. ඊට කලින් හිටියේ Homo erectus, ne? ඊට කලින් ඉන්දියා කවුද? ළමයි කියන බලන්නනේ. Homo habilis. නැත්නම් Homo habilis. ඊට කලින් ඉන්දියා? Australopithecus. Australopithecus, Homo habilis, Homo erectus, Homo neanderthalensis, Homo sapiens කියන බලන්නනේ. Homo sapiens කියන මානවය තමයි මේ වටනලාව හදලා තියෙන්නේ. හරි. ඊළඟ බිඳුව 52 ළමයි 50 තමයි ප්‍රශ්නාංක වැරදි. ඉතින් 50න් පස්සේ 52 කියලා තියෙනවා. නේ? හරි. 52 කියලා මම කියන එකම 52 එක රූපයෙන් දැක්වෙන්නේ කුමක්ද?
කාන්තා රූපය ඉතින් අහන මේ සකස් කර තිබෙන්නේ කොහොමද මේක ආදලා තියෙන්නේ කොහොමද කියලා සත්ත්ව ඇට කැබැල්ලකින් මම සත්ත්ව ඇට කැබැල්ලකින් කරපු ලස්සන නිර්මාණයක් නේද සත්ත්ව ඇට කැබැල්ලකින් මේක පුරාශිලා යුගයට අයිති වෙන්නේ නේද පුරාශිලා යුගයේ කරපු නිර්මාණයක් සතුන්ගේ ඇට කැබැල්ලකින් කරපු කාන්තා රූපයක් හරිම ලස්සනයි නේ දැන් ඉන්න අයට දෙච්චර දෙයක් කරගන්න බෑ වගේ මට හිතෙන විදිය නේද 53 ඔව් ප්‍රශ්නාංගේ වැරදි නමුත් මම 53 කියලා මෙයන්වා රූපයෙන් දැක්වෙන්නේ කුමක්ද දැකත්ත අන්න හරියට දැකත්ත එන මොනවද කියන්නේ රූපයෙන් දැක්වෙන්නේ කුමක්ද දැකත්ත හැබැයි ඉතින් අපි විතර දන්නේ මේක දැකත්තක් කියලා වෙන කවුරුත් මේක දැකත්තක් කියලා පිළිගන්නේ නැහැ නේද දැකත්ත හරි මේ කුමන යුගයක මිනිසුන් නිපදවන ලද්දද මේ දැකත්ත හදලා කුමන යුගයක නවශිලා යුගයේ පුරාශිලා යුගයේ මධ්‍යශිලා යුගයේ නවශිලා යුගයේ ඉතින් මේ මැටි වලින් දැකත්ත හදන්නේ නවශිලා යුගයේ මේ සාදා ඇති අමුද්‍රව්‍ය නම් කරා මැටි මේ සාදා දෙන අමුද්‍රව්‍ය මැටි වලින් හදන්නේ මානවයාගේ විශේෂ ලක්ෂණය
මානවයාගේ විශේෂ ලක්ෂණයක් මට පුතෙක් කියන්න දුර කියන්න එපා. පපේ පුතාලා එනවල දූලට අවස්ථාවක්. ආයි කියමුද රජීව කාර්ය ආයි කියන්න බලන්න. මට පැහැදිලිුනේ නෑ පුතේ කියන එක හරිය මට පැහැදිලිුනේ විශේෂ ලක්ෂණය තමයි පාද දෙකෙන් ඇවිද යන්නේ කියන්නේ නේ පාද මාරු කරලා ලියා ගන්න පුතේ පාද මාරු කරලා ලියා ගන්න එතකොට අක්කල බලා ගන්න පුළුවන්නේ ඔස්ට්‍රෝපිතිකස් කියන එක එක පාඩකින් තියෙනවා එයාගේ විශේෂ ලක්ෂණය තව පාඩකින් තියෙනවා එහෙමනේ ලියන්න පාද දෙකෙන් ඇවිද යාමේ හැකියාව පාද දෙකෙන් ඇවිද යාමේ හැකියාව පාද දෙකෙන් ඇවිද යාමේ හැකියාව දැන් මම මෙන්න මෙහෙම කිව්වොත් හෝමෝ හැබිලස් දාව වරහණක් තාව ලියන්න කිව්වොත් මොකද ඔයගොල්ලෝ ලියන්නේ? හැකි මිනිසා හෝමෝ හරි හෝමෝ හරි හෝමෝ හැබිලස් දාවි වරහණක් දාලා ලියන්න හැකි මිනිසා. ඒකේ තේරුම තමයි හැකි මිනිසා. හෝමෝ හැබිලස් වරහක් ඇතුලේ හැකි මිනිසා. දැන් මට දුවෙක් කියන්න උතාලා කියන්න එපා. දුවෙක් කියන්න Homo habilis මානවයාගේ විශේෂ ලක්ෂණයක්. ගලිමහත් මුහුණටක් ඇති මෙවලම් නිර්මාණය කිරීම. මෙවලම් නිර්මාණය කිරීම. මෙවලම් නිර්මාණය. මෙවලම් ගලකෙමේ ගලකෙන් තවත් ගලකට ගසා ඉන් පතුරක් ගලවා මෝහත් මුහුණටක් සාදා ගැනීම. කල් මෙවලම් හදාගත්ත කිරික තමයි නේද? අපි ලියමු. අපි ලියමු. නේ? හෝමු හැබිලස් මානවයාගේ විශේෂ ලක්ෂණයක් ලියන්න ගලකින් තවත් ගලකට ගසා ගලකින් තවත් ගලකට ගසා ගලකින් තවත් ගලකට ගසා ඉන් පතුරක් කඩා ඉවත් කොට
ගලකින් තවත් ගලකට ගසා ඉන් පතුරක් කඩා ඉවත් කොට මුවහත් 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 මුහුණක් සාදා ගැනීම මුවහත් මුහුණක් සාදා ගැනීම ඒ තමයි ළමේ උරෝණ ලියන්න පුළුවන් ගල් මෙවලමක් සාදා ගැනීම කියලා ලියන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි හරි අපි අමු ඊළඟ ප්‍රශ්නෙට ඊළඟ ප්‍රශ්නේ 56 පුතේ කියන බලන්න මේ 56 ඉන්න මානවයා කවුද Homo erectus. Homo erectus. Clear na Homo erectus. Dengama andunu ane the moon dengama andano Homo erectus. Ginder soya gani. Hariyo Homo erectus. Homo erectus. Dengu golon de school e high panti patangat nete high patangat nete. Sir, apa sekolah patang gatta tam itihase patang aranne. Tam itihase patang. Hari. Mata kiyanne puthe Homo erectus manavayage vishesha lakshane mokakda kiyala? Indara soya ganima. Indara soya ganima. Kiyanne Homo erectus manavayage pradhana karane tamai indara soya ganima. Palamu warata indara bhavita kirima. Indara soya ganima. Indra wagat lagawanne indra denne bani da me wani indra denne ba kattiye indra swagane hari ilanga prashne Panas saya kok mana nih? Lihat tadi. Oh, saya lihat. Panas hati ini rasanya bondi hati ini. Ini dia rasanya bondi hati ini. Tahu tapi panas hati ini mana ya? Homo neanderthalensis. Homo neanderthalensis. Homo neanderthalensis. Karena apa yang kita lalu bocor tak terlalu ini kelihatan. Dem eka putih kia wela taat ta bala la ngi pas la kela buta la kata ginat di la te kinat di la oluwa tata gala ngi. Hari ni homo neanderthalensis. Dem mata kia na homo neanderthalensis mana bea ke bisesa laksana tipe ati na eka kia na bala ngi. විශාල සතුන් නියතට බාහිර කරමින් නිවාස ගැනීම අන්න හරි මොකද්ද විශාල සතුන්ගේ ඇටකඩු භාවිත කර නිවාස ඉදිකිරීම හරිනේ විශාල සතුන්ගේ යකරන්නේ විශාල සතුන්ගේ මේ හෝමෝ නියන්ඩර්තාලන්සිස් මානවයාගේ විශේෂ ලක්ෂණයක් කියන්නේ විශාල සතුන්ගේ ඇටකටු භාවිතා කර විශාල සතුන්ගේ ඇටකටු භාවිතා කර නිවාස ඉදිකිරීම විශාල සතුන්ගේ ඇටකටු භාවිත කර නිවාස ඉදිකිරීම. නිවාස තැනින් කෙලිව තරිනේ. ඔව් නිවාස තැනින් කෙලිව තරිනේ කිසිම ප්‍රශ්නයක් නැහැ. Homo neanderthalensis මානවයාගේ තම විශේෂ ලක්ෂණයක් කිය මට කියන්න. එළවලු වර්ග විෂ ආහාරයට ගෙනි. අන්න ආහාර වර්ග දෙන තිබීම.
එළවළු වර්ග පිස ආහාරයට ගැනීම. ඉඩ තියනවා ලියන්න. ඉඩ තියනවා නම් නැත්තම් ලියන්න යන්න එපා. හෝමෝන යෑමට තාලමසිස් මානවයාගේ තව ලක්ෂණයක් තමයි එළවළු වර්ග පිස ආහාරයට ගැනීම. එළවළු වර්ග පිස ආහාරයට ගැනීම. එළවළු වර්ග පිස ආහාරයට ගැනීම. පිස්සා නෙමෙයි හොඳේ පිස. දැසල ඔබන් ලියවෙන්නේ නේද? අපු කාක් කාක් ගියාම ලියන්න ඊට පස්සේ මොකක්ද? නේ? කටපාඩම් වෙච්ච එක ලියන්න. ඊළඟට තව කාරණයක් තියෙනවා. ඉතින් ඉන්න නැත්තම් ලියන්න එපා. හෝමෝන නියන්ඩර්තාලන්සිස් මානවයේ තව ලක්ෂණයක් තියෙන්නේ මට කියන්න. දඩයක්කාරයෙක් වීම. හොඳ දඩයක්කාරයෙක් වීම. ඉත නැත්තම් ලියන්න එපා. පොඩේක පොඩේ ලියන්න එපා. හොඳ දඩයක්කාරයෙක් වීම. අපි කලින් තෝ සටහනේ ලියලා තියෙන්නේ. හොඳ දඩයක්කාරයෙක් වීම. හොඳ දඩයක්කාරයෙක් වීම. හොඳ දඩයක්කාරයෙක් වීම. හරි. පනස් අටේ කවුද ඉන්නේ? හෝමෝ සාපියන්. හෝමෝ සාපියන්. එන 58 58 පුතේ හෝමෝ සාපියන්. හෝමෝ සාපියන්. අපි කාගෙත් ළඟම නැහැ දැන්. අපි කවුරුත් හෝමෝ සාපියන් නෝ. අපි කාගෙත් ළඟම නැහැ තියා හෝමෝ සාපියන්. හෝමෝ සාපියන් මා දැන් මට කියන්න හෝමෝ සාපියන්ස් මානවයාගේ විශේෂ ලක්ෂණය පුතේ මොකද්ද ලියන්න මම කියන්න බලන්න අදහස් ප්‍රකාශ කිරීම සඳහා භාෂාවක් භාවිතා කිරීම භාෂාවක් භාවිතා කිරීම සංගීතය නඩු ගැනීම වැනි දයට ගුරු වීම ඔව් මෙහෙම ලියන්න හරිනේ ලියන්න පාසල අගන්න අදහස් උමාරු කර ගැනීම හැකි භාෂාවක්ද නේ හැඟීම් ප්‍රකාශ කිරීමට සංගීතයේ සහ නැටුම්ද චිත්‍ර ඇඳීමටද හැකියාව තිබේ. හරිනේ? අපි ලියමු හෝමෝ සාපියන්ස් මානවයාගේ විශේෂ ලක්ෂණ. ලියන්න. අදහස් වමාරු කර ගැනීමට 58 මුදේ මං ඉන්නේ හෝමෝ සාපියන්ස් මානවයාගේ විශේෂ ලක්ෂණ ලියන්නේ. අදහස් වමාරු කර ගැනීමට අදහස් වමාරු කර ගැනීමට අදහස් වමාරු කර ගැනීමට හැකි භාෂාවක් අදහස් වමාරු කර ගැනීමට හැකි භාෂාවක් අදහස් වමාරු කර ගැනීමට හැකි භාෂාවක් හැඟීම් ප්‍රකාශ කිරීමට 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 සංගීතය සහ නැටුම්ද හැඟීම් ප්‍රකාශ කිරීමට සංගීතය සහ නැටුම්ද හැඟීම් ප්‍රකාශ කිරීමට සංගීතය සහ නැටුම්ද චිත්‍ර ඇඳීමටද චිත්‍ර ඇඳීමටද චිත්‍ර ඇඳීමටද හැකියාව තිබීම චිත්‍ර ඇඳීමටද හැකියාව තිබීම චිත්‍ර ඇඳීමටද හැකියාව තිබීම ඔහුගේ පන්ති ඉවර කරන්න කියන්නද තා චුට්ටකින් පොඩි ඉවර මේක ඉවර දැන් කායික ප්‍රශ්නය තියෙන මේ අර අර
මේ 21 ඉඳලා 30 වෙනකන් ලියාගත්තු ළමයි හැරුණාම අනිත් පැත්තට තව එක ප්‍රශ්නේ තියෙන්නේ. තරහම ඉවරයි. හරිද? 59 මුදේ බලලා 59 වෙනි එක පහත රූපවල දැක්වෙන්නේ ලෝකේ විවිධ ප්‍රදේශවල ජීවත් වන හෝමෝ සාපියන් මානවයන් ඔවුන් නම් කරා. එතකොට ඇමරිකාවේ, ඕස්ට්‍රේලියාවේ, ග්‍රීන්ලන්තේ, රුසියාවේ ඉන්න මේ පළවෙනි මානවයා මෙතන ඉන්න පළවෙනියෙක් කියලා කවුද? කොකසෝයි. මෙතන යටින් ලියලා ඉඳී තියෙනුද? මම එක රූලක් තියලා තියෙනවා. යටින් ලියන්නේ කොකසෝයි. මේ මේ මූණ තියෙන කට්ටිය කොකසෝයි ඩා. ওই මූණ හොදට බලන්න. මූණෙන් තමයි මතක තියාගන්න කොකසෝයි. කොකසෝයි. ඊට පස්සේ මුදී අප්‍රිකානු මාද්වීපෙන් කවුද පෙන්වලා දෙන්නේ? නීග්‍රෝයි. නීග්‍රෝයි. ලියන්නතර පල්ලෙයි නීග්‍රෝයි. නීග්‍රෝයි. සී ඉන්දියාව ගාවේ මුදී ඉතලයක් දාලා කවුද පෙන්වන්නේ? जपानी निबंधन निबंधन तुना संपूर्ण इतिहास मूलास्त्र पाठ अनीतम इतिहास मूलास ලබන සතියේ පන්තිය පටන් ගන්නකොට ඕගොල්ලෝ තනියම පෙළපොත නැති ළමයි නිබන්ධනේ බලන්න නේද? ওই ආදි මිනිසා කියන පාඩමේ පුනරීක්ෂණ අභ්‍යාසය කරලා තියෙනවා. සතියක්ම තියෙනවා. හරිද? ආදි මිනිසා පාඩමේ පුනරීක්ෂණ අභ්‍යාසය කරලා තියෙනවා. මම ලබන සතියේ පටන් ගන්නවා අලුත් පාඩම. එකෙනේ ඔයගොල්ලගේ ඔයගොල්ලගේ පුනරීක්ෂණ අභ්‍යාසය බලලා ඉවර වෙලා මම අලුත් පාඩම් පටන් ගන්නවා. මට කියන්න දරුවේ පෙළපොත් තියෙන දරුවේ අපිට 6 පන්තියේ දරුවන්ට තියෙන තුන්වෙනි පාඩම මොකද්ද? ලෝකයේ පැරණි ශිෂ්ටාචාරය. පැරණි ශිෂ්ටාචාරය. ඔයගොල්ලන්ගේ ගෲප් එකට දාන්න. ඔයගොල්ලන් ගෲප් එකට දාන්න ලෝකයේ පැරණි ශිෂ්ටාචාර පාඩම නිබන්ධය. හරිනේ? එතකොට අපේ දරුවෝ එක මුද්‍රණය කරලා තියාගන්න. හරිනේ? මම ඕගොල්ලන්ගේ ගෲප් වලට දාන්නම් ලෝකේ පැරණි ශිෂ්ටාචාර කියන පාඩම නිබන්ධය. සාස්ත්‍රයෙන් සල්ලි දීලා අරගන්න ඕනේ නැද්ද? එමුද එමුද? සාස්ත්‍රයෙන් සල්ලි දීලා අරගන්න ඕනේ නැද්ද? ඔව් වෙබ් එකේ සල්ලි දීලා ගන්න ඩියුට් එකක් උදේ දාලා තියෙන්නේ. ඒක වෙනම අම්ම ඒ ඕගොල්ලන්ට. හරිනේ? වෙනම ඩියුට් එකක් මම දාලා තියෙන්නේ මේ මේ මාසෙට. මේක පාඩම කරගෙන යන්න මම ඕගොල්ලන්ට දාන්න ලේසියනේ. නේ? ලෝකේ පැරණි ශිෂ්ටාචාර කියන පාඩම මම බැලන් ඉක්මනට දැන් මේක අපි මම ඔයගලට පොරොන්දු වෙලා තියෙන භූගෝල විද්‍යා පාඩමයි පුරවැසි ටික කතා කරලා දෙනවා කියලා. හරිනේ? එතකොට මම කියන්නේ ඉක්මනට ආ පාඩමක් විතර කරලා ඉවර වෙලා භූගෝලය හරි පුරවැසි ටික පටන් ගන්න. හරිනේ? දැන් ඩිස්කෝලේ භූගෝලය කරලා තුන් දෙනෙක් පුරවැසි. ඔව් සර් පළවෙනි පාඩම ඉවරයි. අපි පාඩම ඉවරයි. ඒක පාඩම් තියෙන්නේ. ඔයගොල්ලන්ගේ මන පුරවැසි වල තියෙන අපේ පාසලේ තියෙන පළවෙනි පාඩම. ඔව් සර්. අපේ පාසල අපේ පාසලේ ඉතිහාසය හදාගෙන දැනගන්නේ කොහොමද? අපි ලියපු යවන්න තියෙන ලොක් සටහන් පොත.
nama lekannya, visual pati buku, vivid istana dengan samar upaya tiap dia wangi pada kita tiap hari. Enam, laporan ke badan mangkiu matukani, adi minisa dia na pada me, puneriksan abiyase kerli barat kala tiaga. Karena, mama ogolagi kanda yang berdan, nanti oke parents ista karagan tunggini pada me nimbang dan yang kemudian kala tiaga. Imana api ada terputi nanti kerana, apa karanya karen? Misalnya, tiap hari kan lihat kan berbicara ramai itu mampu sapi atau tani marikma, beberapa saudara orang mandang nang ego lantai, pada meeting itu terlalu asal kan mandang, mungkin itu mungkin ada relation juga orang ini sama ramai, mama mungkin pada mem sapi ayam nanti, kerana ego mungkin pada mahir kalau dia, itu saya perasan apa kalau dia, pasti baru muka dua lagi lagi, kerana imana api ada tu nanti kerana, hematoma, super atria, paris meeting, arah dalam itu jaya. I want to.